දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු කුලස කටයුතු කළ රංජන්ද සිල්වා මහතා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක දනංජේත සිල්වාගේ පියා වන අතර ඔහු ඝාතනයට ලක් වුණේ 2018 මැයි 24 වෙනිදා මද්රව්‍ය ජාවාරම් කරුවෙකු හා පාතාල කලි නායකයෙකු වන රත්මලානේ අංජුන මැත්තා මේ ඝාතනයේ පිටුපස ඉන්නා බවට තොරතුරු අනාවරණ වූ අතර ඔහුගේ සමීපතමයෙකු බෙබාන මැත්තා එදිනම අත්අඩංගුවට ගනු ලැබුවා රත්මලානේ කුඩුවංජු සහ රත්මලානේ රෝහණ මැත්තා ප්‍රබල මද්රව්‍ය ජාවාරම් කරුවන් මෙන්ම පාතාල කලි නායකයන් වන අතර ඔවුන්ගේ දෙපාර්ශ්වය අතර කලකපටන්නාරා උල් පැවතුණා කුඩුවංජුගේ ඥාති සහෝදරයෙකු වන ලන්සියා මහා අධිකරණයේ අසලදී ඝාතනය වීමෙන් පසු මේ තත්ත්වය තවත් බරපතල වුණා පසුව රංජන්ද සිල්වාගේ ඝාතනය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ වල්ලපාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ වෙඩි හමාරුවේදී ගොනාකෝවිලේ රාජා නැමැත්තා ජීවිතක්ෂයට පත් වුණා मेरी पुद्गलिया मेरे मस तुनक मत कथा करमो नंबर मैं क्यूवे आप पस दिना धर्मगीन पुद्गलिया तम कार्य पुद्गलिया इन पलासभा मंत्री की मंकीन दे किसी मैंने मंगे मे मंगे नम दिख अन मारे दाकरण ගාතනෙන් මාස කිහිපයකට පසු පානදුරේදී රුපියල් ලක්ෂ 10ක හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට පත් වුණු කුඩුරුවන් නැමැත්තාගේ නිවසේ තිබී ගිනි අවියක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. පරීක්ෂණවලදී අනාවරණ වුණේ එම ගිනි අවිය රංජන්ද සිල්වා ඝාතනයට යොදාගත් ගිනි අවිය බවයි. ඒ අනුව රංජන්ද සිල්වා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස කුඩුවංජුගේ සමීපතමයෙකු වන රත්මලානේ පදිංචි ධර්මසිරි පෙරේරා හෙවත් රත්මලානේ ධර්මයේ නැමැත්තා හඳුනාගත් අතර සැකකරු එක්සත් අරාබි එමින් රාජ්‍යයට පලා ගොස් තිබෙනවා. මෙතරතුර මොරටුවේ ආපන ශාලාවකට පහර දී වෙඩි තැබීමේ සිදුවීමක්ද වාර්තා වුණා. එම වෙඩි තැබීමෙන් පසුව අදාළ ආපන ශාලාවේ හිමිකරුට ධර්මසිරි බව පැවසෙන පුද්ගලයෙකුගෙන් ඇමතුමක්ද ලැබී තිබුණා. පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුවෙමින් පවතිද්දී අධිකරණ නියෝගයක් ලබාගෙන ජාත්‍යන්තර පොලිසියට කරුණු වාර්තා කිරීමට පොලිසිය කටයුතු කළා. මේ ඝාතනය කරපු සැලසුමේ ප්‍රධාන සැකකරු හැටියට හඳුනාගත් ධර්මසිරි පෙරේරා නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් අපි වරෙන්තුවක් ලබාගත් අධිකරණයෙන් ඒ වරෙන්තුව ප්‍රංශයේ ලියොන් නුවර පිහිටි අන්තර්ජාතික පොලිස් මූලස්ථානයට අපේ ශ්‍රී ලංකා සාකාව මගින් යොමු කරා. ඉතින් ඒ සියල්ල සලකලා බලලා අන්තර්ජාතික පොලිස් මූලස්ථානය රතු නිවේදනයක් ඔහුට නිකුත් කරා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ අබුඩාබි පොලිසිය මගින් මේ සැකකරු පෙරේදා දිනේදී අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා. මගේ සතුට කියලා නිම කරන්න බෑ ධර්මසිරි වැල්ලුවට. තරම මම දෙවියන් කරේ ගොඩාක් විශ්වාසවන්ත වුණා. මේ රජයටත් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ආරක්ෂක ලේකම්තුමාටත් මේ වගේ වැඩකට ප්‍රයත්න කරනවට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මොකද මම අද ගොඩාක් අසරණ වෙලා ඉන්නවා. මගේ මහත්තයා නැතුව පවුලක් නෑ. මං තනියෙන් අද संबंधित करना देवा करें।